ඊයේ දුම්රිය ස්ථානාධීපතිවරුන්ගේ වැඩවර්ජනයක් තිබුණා. එක තාමත් ක්‍රියාත්මකයි. මේ වැඩවර්ජනයෙන් වැඩවර්ජනය නිසා දුම්රිය මගියෙක් දුම්රියෙන් වැඩිලා මිය ගිහින් තියෙනවා. මේක ඉතාම සංවේදී කාරණාවක්. ප්‍රශ්න තියෙන්නේ මෙන්න මේ වැඩවර්ජන එක්ක මේ රටේ සාමාන්‍ය මිනිස්සු බිලි ගන්න එක. මේක අපි අහන වර්ජකයකින් උඹලට අනුමත කරනවාද? ප්‍රධානම කාරණාව තමයි මේ රටේ ආර්ථික අර්බුදයක් ඇති වුණා. මේ ආර්ථික අර්බුදය ඇති වුණාම මේ රජයේ සේවකින්ගේ වැඩක් කප්පාදුවක් සිද්ධ වෙලා තියෙනවද? එහෙම වුණේ නැහැ. සාමාන්‍යයෙන් ග්‍රීසිය වගේ රටක් ගත්තාම ඒ රටේ ආර්ථික අර්බුදය ආවහම 10%ටත් 22%ත් අතර ප්‍රමාණයකින් රජයේ සේවකින්ගේ වැඩක් කප්පාදුනා. එතකොට මේ විශාල වශයෙන් රාජ්‍ය සේවයේදීලා ඉන්න පිරිස් සේවයෙන් ඉවත් කළා. හැබැයි ලංකාවේ එහෙම කොයිම වෙලාවකවත් එවැනි තීන්දුවක් අරගත්තේ නැහැ. ඒ තීන්දුවක් අරගන්නේ නැතුව ආණ්ඩුවක රජයකට මේ වැඩක් ගෙවාගෙන යන්න පුළුවන් වෙන්නේ මේ රටේ අනිත් සාමාන්‍ය මිනිස්සු මේ රාජ්‍ය ආදායම වැඩි කරන්න දායක වෙච්ච නිසා. උදාහරණයකට මේ රජයේ සේවකයෝ දැන් කොරෝනා පීඩීන් එකේදී පවා ගෙවල්වල ඉන්නකොටත් සියලුම වැඩක් ලැබුණේ මේ රටේ අනිත් මිනිස්සු ටික බදු ගෙවල මේ ආණ්ඩුව වැඩක් ගවන්න පුළුවන් තත්ත්වයකට නඩත්තු කරගෙන ගිය නිසා. ඒක තමයි සරල කතාව. එතකොට ඊයේ දුම්රියෙන් වැඩිලා මිනිහෙක් ජීවිතෙන් වන්දි ගවන්නේ ඒ මනුස්සයාම. ඒ මනුස්සයාම මේ රටේ රාජ්‍ය සේවකයින්ට වැඩක් ගවන්න මොන තරම් බදු ප්‍රමාණයක් ගෙවල තියෙනවද මේ රටට? දැන් කවුද ඒ ගැන හිතන්නේ? පුද්ගලික අංශේ අය, කුලී වැඩ කරන අය, මේ වෙළඳ ප්‍රජාව, ස්වයං රැකියා කරන අය, මේ සියලු දෙනා රජයට බදු ගෙවලා ඒ බදු වලින් තමයි රජ සේවකයෝ වැටුප් ගන්නෙ. හැබැයි මේ මොන පරිගැනීමක්ද මේ මිනිස්සු කරන්නේ? මේ රට අර්බුදයක් තිබිලා අර්බුදයෙන් මිදෙමින් ඉන්න වෙලාවක මේ රජ සේවකයෝ ඔක්කොම ටික එකතුලා වැඩ වර්ජනයකට සූදානම් වෙලා තියෙනවා. පරිගන්නේ එවුන්ට මේ රජයේ සේවකින්ට පඩි ගැවපු මිනිස්සුන්ගෙන් පරිගන්නේ. මේක රනිල් වික්‍රමසිංහ ගෙදරින් ගෙනල්ලා බෙදනවත් නෙවෙයි, වෙන කවුරු හරි ගෙදරින් ගෙනල්ලා බෙදනවත් නෙවෙයි. මේ රටේ අහිංසක මිනිස්සු බදු ගෙවලා එකතු කරගන්න සල්ලි වලින් තමයි රජයේ සේවකින්ට පඩි ගෙවන්නේ. මුන් පරිගන්නේ කාගෙන්ද? තමන්ට වැටුප් දෙන මිනිහගෙන් පරිගන්නේ. අරුපු දේ වෙලාවේ සත පහක මුදලක් අඳුන කර මේ රජයේ සේවකින්ට වැටුප් ගෙවුවා. ඒ ගෙවන්න හැම මුදලක්ම මේ රටේ අහිංසක මිනිස්සු දීපුවා. සමහර මිනිස්සුන් පුද්ගලික අංශේ රැකියා නැති වුණා. රැකියා නැති වුණා කියලා රජයට ගෙවන බදු, ඒ කියන්නේ වක්‍ර බදු, ගෙවීම නතර කරන්න කාටවත් පුළුවන් වුණේ නැහැ. රැකියාව අහිමි වෙච්ච පුද්ගලික අංශේ රැකියාව අහිමි වෙච්ච මිනිහ අපවා රජයේ සේවකයාට වැටුප් ගෙවන්න බදු ගෙව්වා. දැන් මුන් ටික එකතු වෙලා ඒ මිනිස්සුන්ගෙන් පලි ගන්නවා. එක ජීවිතයක් අරගෙන ඉවරයි. දැන් රජයේ සේවක සම්බන්ධයෙන් තවත් ඉවසන්න ඕනද? දැන් දුම්රිය සේවකයේ ওই ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේදී කියනවා පුළුවන් නම් වෙන කවුරු හරි දාලා කරගන්න හැටි බලමු කියලා. ඇයි උඹලා මහපපාගේ අහවල් එකකින් ඉපදිලාද? උඹල වගේ මිනිස්සු තව ඉන්න ඕන තරම් මේ රටේ. උඹලා විතරක් නෙවෙයි ඒක දන්නේ. තව ওই වෘත්තිය කරන්න පුළුවන් ඕන තරම් මිනිස්සු ඉන්නවා මේ රටේ. අපි කියනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඔයගේ කොන්දපල තියෙනවා නම් මේ රජ සේවක ටික මට්ටු කරන්න ඕන. ඒ මට්ටු කිරීමේදී ඇතිවන පීඩාවක් තියෙනවා නම් මෙරටේ මිනිස්සු විදියට ඒක දරා ගන්න ලෑස්ති. මේ සතියක් ගානේ වර්ජනය කරලා ඇතිවන පීඩාවට වඩා ඒක සැපයි මිනිස්සුන්ට. එතකොට මේ මට්ටු කරාට පස්සේ එන පීඩාව දරා ගත්තට පස්සෙවත් මිනිස්සුන්ට යහපතක් වෙයි කියලා මිනිස්සු හිතාදා ගන්න ලෑස්ති ඒකට. එහෙනම් මේ රටේ මිනිස්සු ඊළඟ ඡන්දෙදි ඡන්ද දෙන්නේ මේ වර්ධකයන් මට්ටු කරන මිනිහෙකුට. ඒතරම් මිනිස්සු ඊළඟට ඒතරම් මිනිස්සු කතා කරන්න පටන් අරන්. දැන් ගමේ කොටේ මිනිස්සු කතා කරන්නේ මේ තුට්ටු දෙකේ වර්ධකය කොහොමයි මට්ටු කරන්න ඕන කියන දේ. අපි බලාපොරොත්තු වෙන රනිල් වික්‍රමසිංහට එහෙම කොන්දක් කියයි කියලා. දුම්රිය සේවය නතර කරලා හරි මාසයකට නතර කරලා හරි මාස 6කට නතර කරලා හරි මේ මට්ටුව කරන්න ඕන. මේක අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරලා තියෙන්නේ. ඒතොර මේ සේවාවක් බවට අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරලා තියෙන ආයතනේ
සේවකයෝ ඒ නීතිය මායිම් නොකරනවා අපිට කියන්න පුළුවන් අනිත් අයට මේ රටේ නීති ආරක්ෂා කරන්න කියලා. ඒ නිසා මිනිස්සු දුක් විඳී. එතකොට අනිත් ප්‍රතිපාන සේවයන් භාවිතා කරයි. ඒ භාවිත දැන් උදාහරණයකට ගත්තාම මේ තෙල් අර්බුදය ආවට පස්සේ මිනිස්සු එකට විකල්ප හොයාගත්තා. විකල්ප හොයාගෙන කොහොම හරි රස්සාවල් කරගෙන ගියා. තමන්ගේ ගමන් බිමන් ටික ගියා. එතන මේ දුම්රිය සේවයෙන් නතර කළා. මේකට මිනිස්සු විකල්ප හොයාගන්නේ. මේක පුද්ගලික අංශයට බාර දීලා හරි ඇත්ත උත්තරයක් හොයාගන්නවට මිනිස්සු එකගයි. මිනිස්සු තවදුරටත් මේක දරා ගන්න ගත්තොත් රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ කොන්ද බල නැති මිනිහෙක් කියලා මිනිස්සු ඒ හම්බඩුව ගහයි. එනිසා අපි කියනවා බල කරලා මේ වර්ධකයන් මට්ටු කරන්න ඕන. මේ වෘත්ති අයිතිවාසිකම් දෙන්න එපා නෙවෙයි කියන්නේ. හැබැයි මේක සීමාවක් තියෙනවා. මේ සීමාව ඉක්මවා ගිහිල්ලා මේ අහිංසක මිනිස්සු බිල්ලට අරගෙන උන්ටම පඩිගවන අහිංසක මිනිස්සු ඒ මිනිස්සු බදු පිට බදු ගහලා තියෙද්දි ඒ කරබාගෙන මේක දරාගෙන ඉන්නේ මේ රජ සේවකයෝ ටික නඩත්තු කරන්නේ. කාලයක් තෙල් පොලිමේ මිනිස්සු මැරෙනවා, ගෑස් පොලිමේ මිනිස්සු මැරෙනවා, බෙහෙත් ටික නැතුව මිනිස්සු මැරෙනවා. මේ සියල්ල වෙලා තියෙද්දි රජ සේවකින පඩි ගෙව්වා. එහෙම පඩි ගෙව්ව රටක් මේක. එක රුපියලකින් කප්පාදු කරලා නැහැ මිනිසුන්ගේ වැටු කර. එහෙම තියෙද්දි තවත් මේක අල්ලගෙන ඉන්නවා. මේක වට්ටු කරන්න ඕන. අපි නැවත නැවත කියනවා මුළු රටම රජ සේවකයෝ ටික නැතුව මුළු රටම එක කෙලින් රනිල් වික්‍රමසිංහ එක්ක හිට ගන්නවා අපි දන්නවා. ඒක සහතිකයි. මේ රජ සේවකයෝ මට්ටු කරනවා නම් එතෙන්දී එක එක තර්ක ගෙනියි ඔය රජ සේවකයෝ. ඒ වගේම තමයි රජ සේවකෝ සියලු දෙනා මේ වැඩ වර්ජන වලට එකඟ නැහැ. සමහර අය ඔය වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න දිනවලදී රාජකාරියට නොයන්නේ ඒ ආයතනයේ ඉබ්බදාල වහලා තියෙන නිසා. ඒක ඇතුළට ගිහින් වැඩ කරන්න බෑ. තව එකෙක් ඉබ්බි ඇතුළට දාල වහලා මේක. අන්න එහෙම තත්ත්වයන් තිබිච්ච නිසා තමයි සමහර රජ සේවකෝ වැඩට නොගියේ. දැන් රජ සේවයේ වැඩට ගියායටත් වැඩුම් වර්ධකයක් දෙන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව තීන්දුවක් කරා. දැන් වැඩුම් මදි කියලා උද්ඝෝෂණය කරපුවාම වැඩට ගියායට වැඩුම් වර්ධකයක් දෙන්න තීන්දුවක් කරා. දැන් ඒකට විරුද්ධව, ඒ කියන්නේ වැඩුම් වර්ධකයට විරුද්ධව මෙන්න මේ උද්ඝෝෂකයෝ අධිකරණයට යනවලු. දැන් රජයේ දෙන වැඩුම් වර්ධකය මේ වැඩ වර්ජනය නොකරපු අයට දෙන වැඩ උපර්ධකයට එරෙහිව වැඩු වැඩියෙන් ඉල්ලපුම්ම අධිකරණය දැනවා. ඒක පොඩි හිනායන කතා. දැන් මොකෙකුට හරි හම්බුනා කියලා නම් සතුටු වෙන්න බෑ. දැන් කතා කරන්නේ අපි මේ උඹලා වෙන දැන් වර්ජනයට එකඟ නොවන මිනිස්සුන්ටත් කියන්නේ මොකද්ද මේ වෘත්තීය සම්පතිකාරකම්? උඹලා වෙනුවෙන් තමයි අපි මේ උද්ඝෝෂණ වැඩ වර්ජන කරන්නේ. උඹලගේ අයිතීන් දිනා දෙන්න වැඩ කරන්නේ. එහෙමයි කියන්නේ. එද අපි සටන් කරලා දිනා ගන්න දේ උඹලටත් ලැබෙනවා. ඒ නිසා උඹලත් වර්ජනයට වරෙලා කියලා තමයි කියන්නේ. ඉතින් දැන් අනිත් මිනිස්සු වෙනුවෙන් නම් උද්ඝෝෂණය කරන්නේ, අනිත් මිනිස්සුන්ගේ වැටුප වෙනුවෙන් නම් උද්ඝෝෂණය කරන්නේ, ඒ ලැබිච්ච කොටස වෙනුවෙන් සතුටු වෙන්න ඕනනේ. දැන් ඒක දෙන්න එපා කියලා අධිකරණයට යන්නේ මොන පදනමෙන්ද? එහෙමනම් ඒක අපිටත් දීපල්ලා කියලා අධිකරණයට කියලා කමක් නැහැ. දැන් ඒ වැටුපන්තකේ දීපක නීති විරෝධී කියලා තමයි අධිකරණය කියන්නේ. දැන් එතන තියෙන සාධාරණේ මොකක්ද? මෙහෙම ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එතකොට කවුරු හිතනවා මේ අධිකරණය මේ මැතිවරණයක් ආසන්නයේදී මේ ස්ට්‍රයික් කරලා මේගොල්ලන්ට පුළුවන් කියලා මේක මේ තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න ඒක එහෙම නායකයෝ ඉන්න ඇදී. හැබැයි රනිල් වික්‍රමසිංහගෙන් ඒක බලාපොරොත්තු වෙනවා නම් ඒක හීනයක්. පළවෙනියෙන්ම අපි මේ රටේ ওই වැඩ වර්ජනය කරන පුද්ගලයන් කියන රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයාව කියවගනින්න. ඒ කියවගෙන ඉවර වෙලා තේරුම් ගනින්න මේ මිනිහගෙන් මේක ගන්න පුළුවන් ද කියලා. දැන් ඊයේ පාර්ලිමේන්තුවේදී මරික්කාර් මන්ත්‍රීවරයා කියනවා, සමිත ජන බලවේගයේ මන්ත්‍රීවරයා කියනවා රනිල් වික්‍රමසිංහ රංගනයක් කරාලු මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහ බැංකු අධිපති වගේ අය ගෙනහලලා මේ රජයේ සේවකින්ගේ වැටුප් වැඩි කරනවා නම් වැට් එක 122ක් දක්වා වැඩි කරන්න වෙනවා කියලා. ඒ නිසා ඒක රංගනයක් නෝ. දැන් උඹලගේ නායකයෝ ආවහම මේවා කරන්නේ කොහොමද කියලා
එය පැහැදිලි කරලා නෑ වැටුප් වැඩි කරන්නේ කොහෙන්ද මුදල් උපයන්නේ හොයාගන්න කියලා. ඒක කතා කරවත් නෑ. රයිට් අපි කියමු රනිල් වික්‍රමසිංහ කලේ රංගනය. ඒ මරික්කාට අනුව. හරි ප්‍රශ්නයක් නෑ. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අපි දන්නවා මොනම හේතුවක් නිසාවත් මේ මොහොතේ වැටුප් වැඩි කරන්නේ නෑ. වැඩි කරනවා වැට් එක 122ක් කරලා තමයි වැඩි කරන්නේ. එතකොට ඒක දරා ගන්න අනිත් මිනිස්සු එකඟද කියන නැද්ද කියලා ඒක මේ මිනිස්සුන්ගෙන් අපි අහන්න අපි ඊයේ වීඩියෝ එකෙත් කතා කරා. අපි දන්නවා ඒක එසේ නොකර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඡන්ද බලාගෙන වැටුප් වැඩි කරන්නේ නැහැ ඒක ස්ථිරයි. දැන් අපි එහෙම ඇයි කියන්නේ? රනිල් වික්‍රමසිංහ කියන්නේ හෙට ඡන්දෙන් පැරදිලා ගෙදර ගියා එකඟ නොවන ආර්ථික ප්‍රතිපත්තීන් වලට එකඟ වෙන මිනිහෙක් නෙවෙයි. එකඟ නොවන දේශපාලන තීන්දුව වලට එකඟ වෙන මිනිහෙක් නෙවෙයි. 2005 ජනාධිපතිවරණය වෙලාවේදී ජාතික එළවළුමේ ඔය ජාතික එළවළුමේ එක්සත් ජාතික පක්ෂයට බද්ධ වෙලා ගොඩනැගිච්ච සංවිධානයක් නිසා ඔය ජාතික එළවළුමේ මුලින්ම කොන්දේසි 13ක් ඇතුළත් ලියවිල්ලක් අරගෙන රනිල් වික්‍රමසිංහ ගාවට ගියා. අපි මම කලින් කතා කරලා තියෙනවා නැවත මේ මතක් කිරීමක් කරන්න. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ළඟට ගිහිල්ලා මේ කොන්දේසි වලට එකඟයි නම් අපි ඔබට ජනාධිපතිවරණයේදී උදව් කරන්න ලෑස්තියි කියලා රනිල්ගෙන් පොරොන්දුවක් ඉල්ලුවා. ඒකට අත්සන් කරන්න කියලා කිව්වා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති එවකට විපක්ෂ නායකවරයා මේ කොන්දේසි ටික කියවලා බලලා ඌ කිව්වා මට මේකේ සමාන දේවල් වලට එකඟ වෙන්න බෑ. උදාහරණයකට එකක් කියන්න මේ තමයි ඒකීය රාජ්‍ය සංකල්පය පිළිගන්නවා කියලා එකඟ වෙන්න කියලා කිව්වාම ජාතික එළවළුමේ රනිල් වික්‍රමසිංහ කිව්වා නෑ මම මේක ඒකීය රාජ්‍යයක් බව පිළිගන්නේ නෑ. මේක ෆෙඩරල් ක්‍රමයක් තියෙන්නේ. ඒක නිසා මට මේ ලියවිල්ලට අත්සන් කරන්න බෑ කියලා රනිල් කිව්වා. එතකොට ජාතික එළවළුමේ දෙවනියට ගියා මහින්ද ළඟට. මහින්ද රාජපක්ෂට මේක දිනුනා නම් මහින්ද රාජපක්ෂ කොන්දේසි ටික කියෙව්වා. රයිට් මම මේකට එකඟයි කියලා කිව්වා. කියලා අත්සන් කරා. දළදා මාලිගාව ඉස්සර අත්සන් කරා. අත්සන් කරලා ජාතික එළවළුමේ ඡන්ද ටික ගත්තා. එදා රනිල් වික්‍රමසිංහට ජාතික එළවළුමේ කොන්දේසි වලට එකඟ වුණා නම් 2005 ජනාධිපති රනිල් මොකද රනිල් පරදින්නේ 168,000 වගේ පොඩි ඡන්ද ප්‍රමාණයක්. උතුරේ ඡන්ද වලක් වල තියෙන්නේ. එතකොට එදා රනිල්ට තිබුණා ජාතික එළවළුමියත් එක්ක වංකව එකඟ වෙලා ඒ ඡන්ද ටික අරගෙන ඊට පස්සේ මොකක් හරි ගේම් එකක් ගහන්න පුළුවන් කියලා හිතනවා. මහින්ද කලේ ඒක. දැන් මහින්ද එක්ක ඒකීය රාජ්‍ය සංකල්පය පිළිගන්න හෙළවරුමයක් ඉන්නවා. එතකොට ෆෙඩරල් රාජ්‍ය සංකල්පය පිළිගන්න තිස්සේ විතාරණා ඩීව් ගුණසේකරලා වාසුදේව නානායක්කාරලා වගේ ඒ සෙට් එකත් අනිත් පැත්තේ ඉන්නවා මහින්ද එක්ක. මේ දෙගොල්ලම මහින්දගෙන් ඇහුවා හරි අපුරු ප්‍රශ්නයක්. ජාතික හෙළවරුමේ ඇහුව මහින්දගෙන් දැන් අපි මේ ඒකීය රාජ්‍ය සංකල්පය ඉදිරිපත් කරනකොට ඔබ එකඟයි කියනවා. හැබැයි අනිත් පැත්තෙන් ෆෙඩරල් ගැන කතා කරන ඩීව්ලා තිස්සලා ඉන්නවා. එතකොට ඔබ කොහොමද අපේ එක ඉෂ්ට කරන්නේ? ඒ අයට දුන්න උත්තරයක් මහින්ද ඒක ඡන්දෙන් පස්සේ මම කරන්නේ. ඒක ඡන්දෙන් පස්සේ බලාගන්න පුළුවන්. ඊළඟට ඕකම ඇහුවා ඩීව්ලා තිස්සලා මහින්දගෙන්. අපි ඉන්නේ ෆෙඩරල් රාජ්‍ය සංකල්පය ගැන කතා කරන්නේ. අර ඒකීය ලියවිල්ලට කොහමද එකඟ වුණේ කියලා මයින්ද ඒ අයටත් දුන්න උත්තරයක් අපි ඒක ඡන්දෙන් පස්සේ බලාගමු කියලා. ඡන්දෙන් පස්සේ මොකද වුනේ? ඡන්දෙන් පස්සේ ඔය එක එක දේවල් වලට ඇහුම්කන් දුන්නේ නෑ මහින්ද. ඒතොර රනිල් වික්‍රමසිංහට ඔය දේම කරන්න තිබුණා. ඡන්ද බලාගෙන රනිල් කරේ නෑ. පහු කාලීනව ඕමල්පේ සෝමිදාමුදුරුවෝ කියනවා මොනවා වුණා අපේ දේශපාලන ප්‍රතිපත්තියින්ද රනිල් වික්‍රමසිංහ එකඟ නුණා. ඒ කියන්නේ අපි එයාගේ දේවල් පිළිගන්නේ නැති මිනිස්සු උනත් ප්‍රශ්නයක් නැහැ. අපි එක දෙයකට ගරු කරනවා. රනිල් එදා අපිව රවට්ටලා අපේ ඡන්ද ටික අරගෙන ජනාධිපති වෙන්න තිබුණා. රනිල් එක කලේ නැහැ. රනිල් එක කෙලින් කිව්වා අපිට අපේ ප්‍රතිපත්ති වලට එකඟ නැහැ කියලා. හැබැයි මහින්ද මොකද්ද කළේ? මහින්ද අපිව රවට්ටලා අපේ ඡන්ද ටික අරගෙන අපේ පස්ස පැත්තට පයින් ගැහුවා කිව්වා. ඒ තැනට ආවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ අන්න එහෙම මිනිහෙක්. මේ තමන්ගේ ඡන්ද ගොඩ වෙනුවේ තමන්ගේ ප්‍රතිපත්ති වලට පටහැනි දේවල් වලට එකඟ වෙන්නේ නැති මිනිහෙක්. එනිසා රනිල් ඉස්සලා කියවගෙන තේරුම් අරගෙන මේ වැඩ වර්ජන කළා නම් මීට වඩා දෙයක් ලබා ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ කාලකන්ණි වැඩේ තව දුරටත් කරගෙන ගියොත් සිද්ධ වෙන්නේ උඹලගේ රස්සාව නැති වෙන එක. උඹලගේ දරු පවුල් පිටින් උඹලා පාරට වැටෙන එක.
මේරට අනිත් මිනිස්සු උඹලට විරුද්ධව සටන පටන් ගන්න එක ඒක අවබෝධ කරගන්නilla. ඊළඟට මේ මේ වැඩ වර්ජන ඇතුලේ අපිට හිතනවා මේ අර මැතිවරණේ කල් දා ගන්න උත්සාහයක් දරපු සමගි ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණ මේක මැතිවරණේ කල් දමා ගැනීමේ උපක්‍රමයක් විදිහටම මේ වැඩ වර්ජන රැල්ල අරගෙන යනවාද කියලා. හේතුව තමයි මේ දෙකොල්ලම මේ මොහොතේ මැතිවරණයකට බය වෙලා ඉන්නේ. මැතිවරණයට බය වෙලා ඉන්නේ. බොරුවට බොරු ගිරිය පුප්පගෙන එළිය කෑ ගැහුවට ඇත්ත කතාව ඒකයි. ඒතර මේ මැතිවරණයට බය මිනිස්සු මේ රාජ්‍ය සේවකින්ගේ වැඩ වර්ජනේ හරහා මැතිවරණය පවත්වා ගන්න බැරි වෙන තැනට රට තල්ලු කරමින් ඉන්නවාද කියලා සැකයක් අපිට තියෙනවා. ඕනනම් මේ රාජ්‍ය සේවකින්ගේ වැඩ වර්ජන හරහා ඒ වැඩේ කරගන්න පුළුවන්. අපි විශ්වාස අපිට නිකන් සැකයක් මතුවෙනවා මේ රාජ්‍ය සේවක වැඩ වර්ජනේ හරහා මැතිවරණය කල් දැමීමේ ප්‍රයත්නයක් මේගොල්ලෝ ක්‍රියාත්මක කරනවාද කියන එක. ඊළඟට සමගි ජන බලවේගයේ දලස ලාබ් පෙරම පොහොට්ටුවේ මන්ත්‍රීවරයා එකඟ වුණා නිදහස මොනා නිදහස ජාතික සභාව සමගි ජන බලවේගයත් එක්ක එක්ුණා කියලා ප්‍රවෘත්තියක් පළ වුණා. ඒක අමුතු දෙයක්ද? ඒක ප්‍රවෘත්තියක්ද? නිදහස ජාතික සභාවේ හිටපු චරිත හේරත් සහ දලස ලාබ් පෙරම ඇරෙන්න ඉතුරු සියලු දෙනා සමගි ජන බලවේගයේ ගිහින් ඉන්නේ. තව කොටසක් දිලිත් එක්ක ගිහිල්ලා ඉන්නේ. එතකොට මෙතන හිටියේ චරිතුයි දලස ලාබ් පෙරමයි විතරයි තමයි. හැබැයි ඒක අමුතු දෙයක්වත් නෙමෙයි. දලසිගේ සජිත් එක්ක දැන් මීට අවුරුදු දෙකකට කලින් දලස ජනාධිපති කරන්න සජිත් නේද යෝජනා පාර්ලිමේන්තුවට ගෙනාවේ. සජිත් නේද ඡන්ද දීලා අත උසල 83 දෙනෙක්ගේ ඡන්ද නම් දුන්නේ. එතකොට දලසලා සජිත් කියන්නේ එක ගොඩක් තමයි. එතකොට ඒක මේ අමුතු මේ එකක් හින්දා සජිත්ගේ මාර වැඩ පිළිවෙලක් කියන හින්දා සජිත් එක්ක එකතුණා නෙමෙයි. දලසිටියේ සජිත්ගේ රෙද්දාස තමයි. දලසිටියේ රෙද්දාස තමයි සජිත් ජනාධිපතිකම් බාර නොගෙන හැංගුනේ. උන් ඔක්කොම එකට හිටියේ. මේක අලුත් ප්‍රවෘත්තියක් නෙවෙයි. CCTV කෝපි එක අයිස්ක්‍රීම්